අයිබෝන් ඔයාලා හැමෝටම අද මම අරගෙන ආවේ ඔයගොල්ලන්ට වෙනස්ම විදිහේ වීඩියෝ එකක්. මොකද අපි මේ ටිකේ ලිපි පෙළක් ලියාගෙන යනවා. ඉතින් මට හිතුණා ඔයගොල්ලන්ට පෙන්වන්න මගේ කුසිය කොහොමද තියෙන්නේ. කොයි විදිහටද මම ලෑස්ති කරගෙන ඉන්නේ කියලා. ඉතින් ඔයගොල්ලන්ට පේනවා හරිම පුංචි ඉඩක් තමයි මට තියෙන්නේ. ඒ වගේම අඩුබඩු ප්‍රමාණයක් මම පාවිච්චි කරන්නේ. ඔයාලටත් වීඩියෝ 260කට වැඩිය ගණනක් මම හැදුවේ මේ කුස්සිය තමයි. ඉතින් මේ තියෙන්නේ ඒ පුංචි ඉඩ තියෙන කුස්සිය. මට මෙතෙන්ට මුලදී ආවහම දැන් අපි අවුරුදු දෙකක් ඇවිල්ලා මෙතනට. කලින් මගේ ගෙදර කුස්සිය ගොඩාක් ලොකුයි. ඒ වගේම හොඳ ඉඩ පහසුකම් තිබ්බා. නමුත් මෙතනට ආවහම මට ප්‍රශ්නයක් වුණා මේක කොහොමද මම මේ තරම් අඩු ඉඩ ප්‍රමාණයකින් ලෑස්ති කරගන්නේ කියලා. නමුත් මට මේ ඉඩ ප්‍රමාණය ඕනවටත් වැඩි කියලා දැන් හිතෙනවා. ඉතින් මෙතන මගේ ගොඩක් දේවල් නැහැ. ඔයගොල්ලන්ට පේනවා මෙතන ලිප ළඟ මම තියාගෙන තියෙනවා මට අවශ්‍ය කරන කුළු බඩු ටික. පුංචි බෝතල් වලට දාලා තමයි තියන් ඉන්නේ. ඊට පස්සේ කැෆේ හදන්න අවශ්‍ය දේවල් ටික තියන් ඉන්නවා. සර්වියට් ටිකක්. ඊට පස්සේ තියෙනවා බබාලට නිතරම යෝගට් හදන නිසා යෝගට් හදන්නයි ජූස් හදන්නයි මැෂින් දෙක. ඊට පස්සේ මේ සිංක් එක. මෙතන මම මේ බකට් එකක් තියලා තියෙන්නේ එකතු වෙන වතුර මගේ පැලවලට දාන්න. ඉතින් මෙතන තියෙනවා වලන් ටික. මෙතන ඔය දෙවනි එකේ තියෙන්නේ මම ඔයාලට වීඩියෝ හදන්න අරන් එන වලන් ටික. මම ඒ ටික වෙනම තියලා තියෙන්නේ. ඉතින් ඒ ටික පාවිච්චි කරන්නේ ඔයගොල්ලන්ට වීඩියෝ එකක් අරන් එන්න ඕන වෙනවට. ඊට පස්සේ දවස ගානේ නිතරම අවශ්‍ය වෙන වීදුරු කොප්ප ඒ ටික තමයි මෙතන තියෙන්නේ. ඊට පස්සේ මෙතන උඩ තියෙනවා ඉලෙක්ට්‍රික් බඩු. මට ඒක පෙන්වන්න බැරුව ගියා ඔයාලට. මෙතන තියෙන්නේ ඔයාලට වීඩියෝ හදන්න ඕන කරන බඩු. මොකද මම වීඩියෝ එකක් හදන්න ඕනේ කියනකොට අවශ්‍ය කරන බඩු ටික මෙතන මන් තියලා තියෙන්නේ. මට ඒක හරිම පහසුයි. මෙතන තියෙන්නේ මගේ බඩු ටික. ඉතින් එක තැනක තිබ්බම හරිම පහසුයි. මේ තියෙන්නේ පිඟන් හොදලා නවන්න. මම මැෂින් එකේ ගොඩක් වෙලාවට පිඟන් හොදන්නේ අපි ගොඩක් දේවල් ලියුවාම විතරයි. නැත්තම් මම අතින් හොදලා එතන වේලෙන්න වනනවා. මෙතන තියෙන්නේ පුතාගේ දුවගේ බිස්කට් ඒ කියන්නේ නිතරම ඕන කරන බඩු ටික. මෙතන තියෙන මගේ ෆ්‍රිජ් එක. එතන ෆ්‍රිජ් එකට උඩින් මම තියලා තියෙනවා තව අත්‍යවශ්‍ය කරන වැඩිපුර ගෙනත් තියෙන බඩු ටික. මේ විදිහට මෙතනත් මට පැස්ට එහෙම හදන්න අවශ්‍ය කරන දේවල්. ඊට අමතරව වොෂින් මැෂින් එක, අවන් එක. මෙතන තියෙන්නේ පිඟන් හොදන්න. නමුත් මම ඒකේ පිඟන් හොදන්නේ හරිම අඩුවෙන්. මොකද දෙකම මැෂින් එක දෙකම පහළ තියෙන නිසා පුතා අරිනවා ඔන් කරලා තියන්න බෑ. මෙතන තියෙන්නේ ඩස්බින් දෙක. මෙතන මගේ හැඳි නිතරම අවශ්‍ය කරන දේවල් ටිකක් මෙතන තියෙන්නේ. හැඳි බබාලගේ අපේ නිතරම අපිට අවශ්‍ය කරන. මෙතන තියෙනවා වලාන් වලට ඒ වහන්න අවශ්‍ය පියන් ටික. ඒකත් ලිපට පහලින් තියෙන්නේ. මේක තියෙන්නේ කුසියෙන් පිට පොඩි කොරිඩෝ එකක් තියෙනවා. එතන තමයි මේ ටික තියෙන්නේ. බබාලගේ හාල් පැස්ටා ඇට වර්ග පිටි වර්ග ඒ වගේ දේවල් මෙතන මම තියලා තියෙනවා. මෙතනත් තියෙන්නේ ලොකු කබඩ් එකක්. මේකේ තියෙනෙත් කෑම වැඩිපුර ගේන දේවල් බබාලගේ ඒවා ඒ වගේම ඉලෙක්ට්‍රික් බඩු වැඩිපුර දේවල් මෙතන තියලා තියෙනවා. මේ තියෙන්නේ අත්‍යවශ්‍යම දේවල් ටිකක් කවුරු හරි හදිස්සියෙ ගෙදරට ආවොත් තේ දෙන්න. ඒ වගේ පොඩි පොඩි බඩු ටිකක් මෙතන තියෙන්නේ. මෙතන තියෙනවා මට ඒප්‍රන් දෙකක්. ඒ වගේම කිෂන් ටවල් හතරක් තියෙනවා. එච්චරයි. ඒක පරණ වෙන්න අලුත් ඒවා මම ගන්නවා. ඉතින් මේක තමයි මගේ කුසිය. වැඩි බඩු ඔක්කොම මම අරන් තියලා එදිනෙදා නිතරම පාවිච්චි කරන දේවල් ටිකක් විතරයි මගේ තියෙන්නේ. ඒ වගේම ගොඩක් දේවල් අය අරන් තියලා තියෙනවා. මොකද අත්‍යවශ්‍ය නැහැ. අත්‍යවශ්‍ය බඩු ටික විතරක්ම මෙතන මෙහෙම තියාගෙන. මොකද
පරිපාලන ගෙදරින්දන් එනකොට බඩු පැක්කර විදිහට මේ විදිහටම තම පිඟම් බඩු කෝප්ප වීදුරු ඒ වගේ දේවල් තාම එහෙමමයි මොකද ගත්තේ නැහැ අවශ්‍යතාවයක් වුණේ නැහැ ඉතින් ගොඩක් ලොකු ඉඩක් නැති නිසා ඔක්කොම අරගෙන තියන්න තැනක් නැතුව හැමතැනම තියෙනකොට ඒක හරීම කරදරයි මොකද බබාලත් පුංචි නිසා ඒගොල්ලන්ටත් කාලයක් දෙන්න ඕනේ නිතර අස් කරන්න ලොකු කාලයක් ගන්න නැතුව මේ විදිහට තමයි තියන් ඉන්නේ ඉතින් ඔයගොල්ලන් දැක්කා ඔන්න මගේ කුස්සිය මේ කුස්සියේ තව දේවල් තියෙනවා. ඒ කියන්නේ මම අත්‍යවශ්‍යම දේවල් ටිකක් ලියලා අලවලා තියෙනවා. නමුත් මම ඒවා මගේ පෞද්ගලික දේවල් නිසා මම ඒවා ගලවලා තමයි ඔයගොල්ලන්ට පෙන්නුවේ. ඉතින් නිතරම අත්‍යවශ්‍ය දෙයක් අපිට හිතට ශක්තියක් තියෙන අත්‍යවශ්‍ය දේවල් අපිට ලියලා තියාගන්න පුළුවන්. ඒ වගේම මගේ ඩයරි එක තමයි අර තියෙන්නේ. ඒකේ ගොඩාක් හැමදේම මම ලියනවා. ඒ කියන්නේ සාමාන්‍ය ඩයරි එකක් නෙමෙයි. දවසේ වැඩ සැලසුම් වෙන විදිහ මම ලියනවා. ඒ වගේම මගේ ලාච්චිය පුංචි පොතක් තියෙනවා. ඒකෙත් ඒ වගේම අවශ්‍ය කරන බඩු ඒ කියන්නේ කලින් දවසට කරන්න තියෙන මොනවා හරි දෙයක් අතපසු වෙන්නේ නැති වෙන ලියාගන්න ඒ වගේ දෙයකට මම පාවිච්චි කරනවා. ඉතින් ආයෙමත් දවසක ඔයගොල්ලන්ට පෝස්ට් එකක් ලිපි ලියනකොට වගේම මේ වගේ දෙයක් උත් ආයෙමත් අරන් එන්න. එහෙනම් සුබ දවසක් ඔයගොල්ලන්.